මේ දිනවල ලංකාවේ හැමෝම කතා වෙන මාතෘකාවක් තමයි ආදායම් බදු. ලෝකේ බහුතරයක් වූ රටවල් ජනතාව මත ආදායම් බදු පනවනවා. මොකද එලෙස ලබා ගන්නා බදු වලින් තමයි රජයක් විසින් ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ ආදායම් බදු අනුපාතිකයේ 16% සිට 20% දක්වා අගයක් ගන්නවා. නමුත් ඊටත් වඩා වැඩියෙන් ආදායම් බදු අනුපාතිකයක් ඇති රටවලුත් තිබෙන බව මතක තබා ගන්න. ඇමරිකාව උදාහරණයක් විදිහට ගත්තොත් ඇමරිකාවේ ඉහළතම ආදායම් බදු අනුපාතිකයේ 39%ක් තරම්ම අගයකි. විශ්වාස කරන්න ඊටත් වඩා වැඩි ආදායම් බදු සහිත රටවල් තිබෙනවා. අරුබා සහ ස්වීඩන් වල ආදායම් බදු අනුපාතිකයේ 55.3 සිට 58.9ක් දක්වා වූ වැඩි අගයක් ගන්නවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. නමුත් අද අපි කතා කරන්නේ ඉහළ ආදායම් බදු සහිත රටවල් පිළිබඳව නොවෙයි, ආදායම් බදු විදියට සතයක්වත් අය නොකරන රටවල් පිළිබඳවයි. අංක 1. බහරේන්. බහරේන් යනු මැද පෙරදිග රටවල් අතරින් ශීඝ්‍රයෙන් දියුණු වෙන රටකේ. ඒකට හේතුව බහරේන් රාජ්‍යයේ නායකයින් සතුව හොඳ ව්‍යාපාරික දැනුමක් තිබීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර කිහිපය පුරාව ටෝන් විශාල ආර්ථික දියුණුවකට පත් වුණා. ඔවුන් අනිකුත් මැද පෙරදිග රටවල් මෙන් තෙල් මතම යැපෙන්නට උත්සාහ කරන්නේ නැහැ. විවිධ අංශයන් වල ආයෝජනය කිරීමට නැඹුරු වී තිබෙනවා. දේපළ වෙළඳාම් සහ සංචාරක කර්මාන්තය හොඳම උදාහරණයකි. නමුත් දෙරට දේශීය ආදායමෙන් 60% තරම් ප්‍රමාණයක් පැමිණෙන්නේ තෙල් කර්මාන්තයෙන්. බහරෙන් රජයේ සේවා නියුක්තිකයින්ගෙන් ආදායම් බදු අය නොකරන් ඔවුන් උපයන සමස්ත මුදලෙන් 1%ක් තරම් මුදලක් රජයට ගෙවිය යුතුයි. එලෙස ලබා ගන්නා මුදල් බැරවන්නේ රැකියා විරහිතවුන් සඳහා වූ අරමුදලකටයි. නමුත් ඡන්දයෙන් පත් වූ නිලධාරීන්ගෙන් සහ හමුදා සෙබළුන්ගෙන් එය අය කරන්නේ නැහැ. අංක 2. කුවේට්. කුවේට් වල ආර්ථිකය තනිකරම රඳා පවතින්නේ තෙල් කර්මාන්තය මතයි. කුවේට් සතුව පමණක් බොරතෙල් බැරල් මිලියන 104ක් තිබෙනවා. ඒ ලෝපුරා තෙල් වලින් 8%ක් තරම් ප්‍රමාණයකි. කුවේට් රජයේ බදු මගින් විශාල ආදායමක් උපයනවා. නමුත් එම බදු සාමාන්‍ය පුද්ගලයන් සඳහා පණවනු ලැබුවේ වන්නම් නොවේ. කුවේට් රජයට බදු ගෙවිය යුතු එකම පිරිස වන්නේ එරට ස්ථාපනය කර ඇති ව්‍යාපාර ආයතනයි. එම ආයතනවලට කුවේට් රජයට 15%ක් තරම් බදු අනුපාතිකයක් ගෙවීමට සිදු වෙනවා. කුවේට්වල සමාජ ආරක්ෂණ පද්ධතියක් තිබෙන බව ඔබ දන්නවාද? ඒ විසින් වැඩ කරන ජනතාවට සෑම අතින්ම ආරක්ෂාව සපයනවා. ආබාධිකත්වයේ ලෙඩ රෝග විශ්‍රාම වැටුප් සහ සෞඛ්‍ය වැනි අංශයන් හොඳම උදාහරණයකි. අංක 3. මොනාකෝ. මොනාකෝ යනු ලෝකයේ රටවල් අතරින් නඩුම බදු අනුපාතිකයක් ඇති රටකි. පාරාදීසයක් තරම් සුන්දර එම රට පිහිටා තිබෙන්නේ යුරෝපයේ බටහිර පැත්තට වෙන්නයි. සෑම වසරකම එම රටට සංචාරකයන් ලක්ෂ ගණනක් පැමිණෙනවා. 1870 සිට මොනාකෝ රාජ්‍ය එරට පුරවැසියන්ගෙන් ආදායම් බදු සතයක්වත් අය කරන්නේ නැහැ. නමුත් මොනාකෝ රාජ්‍ය 5 වැනි රටවල් සමග විශේෂ ගිවිසුමකට එළඹ තිබෙනවා. එම ගිවිසුම මගින් මොනාකෝ රාජ්‍ය ප්‍රාග්ධන ලාභය මත බදු අය කරනවා. උදාහරණයක් විදිහට රටෙන් පිටත ව්‍යාපාර කරනවා නම් ඔවුන් ලබන ශුද්ධ ලාභයෙන් 25%ක් දක්වා වූ බද්දක් ගෙවීමට සිදු වෙනවා. මොනාකෝ රාජ්‍ය රහස්‍යභාවය සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධයි. එම නිසා ලොව විවිධ රටවල්වල පුද්ගලයන් මොනාකෝවල බැංකු ගිණුම් විවෘත කරනවා. අංක 4. බර්මියුඩා. බර්මියුඩා යනු අලංකාරවත් මුහුදු වෙරළකින් සමන්විත සංචාරකයන්ගේ ආකර්ෂණීය දිනාගත් ස්ථානයකි. බර්මියුඩාවල ජනගහනය 65,000ක් තරම් අවමගයක් ගන්නවා. ඒ වගේම බර්මියුඩාවල ආදායම් බදු නැහැ. විශ්වාස කරන්න එසේ වුණත් එය ලොව ධනවත්ම රටවල් අතරින් එකක් සේ සැලකෙනවා. ආදායම් බදු අය කරන්නේත් නැතිනම් ඔවුන් ආදායම් ලබන්නේ කෙසේද? ඔවුන්ගේ ආර්ථිකයේ තනිකරම රඳා පවතින්නේ සංචාරක කර්මාන්තය මතයි. සංචාරක සමය අවුරුද්දේ මාස 12 පුරාවටම නොපැවතීම හේතුවෙන් ඔවුන්ට අමතර ආදායම් මාර්ගයක් තිබිය යුතුයි. බර්මියුඩා රජයේ එලෙස මුදල් උපයන ප්‍රධානම ක්‍රම දෙකක් තිබෙනවා. එක් ක්‍රමයක් නම් පඩිපතෙන් බද්දක් අය කිරීමයි. සේවා නියුක්තිකයින්ගෙන් ආදායම් බදු අය නොකරගත්තන් සේවා යෝජකයින් තමා යටතේ සිටින සෑම සේවකයෙකු සඳහාම රජයට බද්දක් ගෙවිය යුතුයි. ඉන් අදහස් කරන්නේ සෑම පඩිපතකින්ම සේවා යෝජකයින් සුළු ගාණක් කපා ගන්නා බවයි. දෙවෙනි ක්‍රමය නම් මිඩම් බද්දක් අය කිරීමයි. සෑම නිවැසීමේකුටම අවුරුද්දකට දෙවරක් රජයට සුළු මුදලක් ගෙවීමට සිදු වෙනවා. අංක 5. කටාර්. කටාර් යනු තෙල් වලින් පොහොසත්ම රටකි. තෙල් යනු ඉහළ ලාභදායී ව්‍යාපාරයක් වීම හේතුවෙන් කටාර් රජය තනි පුද්ගලයින් මත ආදායම් බදු පනවන්නේ නැහැ. ඉන් අදහස් කරන්නේ පෞද්ගලික උපයන මුදලින් බදු අයනු කරන බවයි. නමුත් කටාර් යනු බදු වලින් තොර රටක් බව ඉන් අදහස් කරන්නේ නැහැ. මොකද යම් පුද්ගලයෙකු වාණිජමය ව්‍යාපාරයක් සිදු කරනවා නම් ඔවුන් ආයතන බද්ධට යටත් වෙනවා. එම බද්ධ අය කරන්නේ අදාළ ආයතනයෙන් මිසක් එහි සේවකයින්ගෙන් නොවෙයි. එම බදු අනුපාතිකයේ 10%ක් පමණ වෙනවා. ඒ සෑම සමාගමක්ම වාර්ෂිකව අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි. ඒ වගේම කටාර් යනු බදු අඩුම රටක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. ඉතින් ඔබ ඒ දුටුවේ ආදායම් බදු අය නොකරන රටවල් කිහිපයකි. මේ පිළිබඳව ඔබේ අදහස අපි සමග බෙදා ගන්නට අමතක කරන්නට එපා.
මෙවැනි අපූරු වීඩියෝ දිනපතා නරඹන්න අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබ්බෝ තලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.